දඹුල්ල ඉබ්බන්කඩුව ජලාශයත් කලාවැවට ජලය ගෙන යන දඹුලෝයේ සුන්දරත්වයත් විඳින්මින් ලොකු ලුණු වගා කරන ගොවීන් සවාගිය අපට ගොවීන් අලුත් අදහස් ටිකක් ගොනු කළා. ලොකු ලුණු වගාවේ මතුපිට ජල සම්පාදනයේ විසිරුම් ජල සම්පාදනයේ අත්දැකීම් ඇති ඔවුන් අද කියන්නේ බින්දු ජල සම්පාදනය ලොකු ලුණු වගාවට වඩාත් යෝග්‍ය බවයි. මම අවුරුදු 20ක් විතර ලුණු වගා කරන ගොවියෙක්. ඇත්තටම අපි මෙතරකල් ගොවිතැන් කරේ බේසංක්‍රමයේ නැතිනම් අපි ගිල්ලු පාති කියලා කියනවා. ඒ ක්‍රමේ හර තමයි ගොවිතැන් කරේ. ඒකෙදී අපිට ඇත්තටම මේ තා කාලයකටම වැඩි ජල ප්‍රමාණයක් ඕන වුණා. ඒ වගේම අපිට හැම අවුරුද්දෙම මේ සැප්තැම්බර් වගේ වෙනකොට ලොකු වර්ෂාවක් පටන් ගන්නවා. එතකොට අපිට වතුර පාලනය කරගන්න බැරුව අපි වගාව ගොඩක් නාස්ති වෙනවා. එනවා ලොකු අසනුහනයක් අපිට වෙලා තියෙනවා. ඉතින් අපිට ඊට පස්සේ අපි කුෂ්කර්ම දෙමළවන්තු සහ මාළි සංග්‍රහ අධිකාරිය අපිව සම්බන්ධ කරගෙන මේ ජල සම්පා බිඳු ජල සම්පාදනයේ අපිට හඳුනා දුන්න ගිය අවුරුද්දේ අපි ගිය අවුරුද්දේ වගා කරා. ඉතින් ඇත්තටම මට ඒලාවේ තේරුණා මේ ක්‍රමේ අතිසාර්ථකයි කියලා. මොකද හේතුව එකක් අපිට ලොකු ජල ඉතිරයක් තියෙනවා. අනික මේ ලොකු අසන්නකට යන්න පුළුවන්. කිසිම එකම මේ කියන්නේ අසනු හානිය බොහොම අඩුයි. ඒ නිසා මම මේ අවුරුද්දේත් ඒ ක්‍රමයට වගා කරා. ඉතින් මේකට අපිට කුසිකර්ම දෙපාර්තමේන්තු සේර් ලැබිලා උපදෙස් දුන්නා. ඒ ක්‍රමයට අපි කරා. ඉතින් ඇත්තටම මගේ මේ වගාව දැන් දින 65යි. මම දින 90ක් මේක තියාගෙන බලාපොරොත්තු වෙනවා. මේකෙන් මම ලැබෙන අවුරුදු දුණු හදන්නත් බීජ නිෂ්පාදනය කරන්න කියලා උදාහක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ ක්‍රමයේ අපිට හොඳටම සාර්ථකලා තියෙනවා කියලා. ලොකු ලුණු වගාවේදී බොහෝ විට ඇන්ත්‍රැක්නෝස් වැනි දිලීර රෝග නිසා ගොවීන් විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. මතුපිට ජල සම්පාදන තත්ත්වවලදීත් විසිරුම් ජල සම්පාදන තත්ත්වවලදීත් මෙවැනි රෝග පැතිරීම වේගවත් වන බව ගොවීන්ගේ අදහසයි. බින්දු ජල සම්පාදන තත්ත්ව යටතේ මේ තත්ත්වය පාලනය කළ හැකි බව අද ගොවීන් තේරුම් අරන්. ලුණු වගාවේ ඇන්ත්‍රැක්නෝස් කියන දිලීර රෝගය ඇත්තරම ප්‍රබල රෝගයක්. අපේ වගාවේ බහුලව එන්නේ තේ රෝගේ. එතකොට අපිට ඒක පාලනය කර ගැනීම ඇත්තරම අපහසු රෝගයක්. අපි උපරිමේ බලන්නේ රෝගය නවතාගෙන වගා කටයුතු කරගන්න. මොකද නැව ඒ රෝගය අපේ වගාවට ආවා කියන්නේ අපිට වගාව ගැන 150ක් විතර අස්වැන්නේ අඩුවීමක් වෙනවා. ලොකුලුණු වගාවකින් ගොවි මහත්තුරුන් බලාපොරොත්තු වන්නේ ඒකාකාරී ගුණාත්මක බල්බ අස්වැන්න. විසිරුම් ජල සම්පාදන තත්ත්වය යටතේ ඒකාකාරී බල්බ අස්වැන්නක් ලබාගත නොහැකි බැවින් බින්දු ජල සම්පාදන තත්ත්වවලදී අස්වැන්න බොහෝ දුරට ඒකාකාරී ගුණාත්මක අස්වැන්නක් බව තමයි ගොවීන් කියන්නේ. දැන් බින්දු ජල සම්පාදන පද්ධතිය පාදක කරගත් මේ ලුණු වගාවේදී අපි පර්යේෂණ කරලා හොයාගත්ත ඇත්තරම දිගපළල එහෙම නැත්නම් මේ නිර්දේශ කීපයක් තියෙනවා. වැදගත්ම එක තමයි මේ ගත්තාම මෙන්න මේ පාත්තියක් සාමාන්‍යයෙන් අපි කියන්නේ මීටර 20ක් දිගට යනකම් අපිට භාවිතා එහෙම නැත්නම් දික් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම මේ පාත්තියක පළල වෙන්නේ මීටරයක්. එතකොට පාත්තිය සෙන්ටිමීටර 15ක විතර උසකින් නිර්මාණය කරගන්නවා නම් එහෙම නැත්නම් සාදා ගන්නවා නම් ඉතාම මේ උචිත වෙනවා. මේ පාත්තියක් ගත්තාම වර්ග මීටරයක ලුණු ගස් එහෙම නැත්නම් අල 100ක් එන විදිහට පරතරය පැලෙන් පැලයට සෙන්ටිමීටර 10ක පරතරයෙන් තමයි අපි ස්ථාපිත කරගන්නේ. එතකොට මේ පාත්තියක මේ අපි මේ පෙන්වලා තියෙන ආකාරයේ ඩ්‍රිප් එහෙම නැත්නම් බිඳු ජල සම්පාදන පාර්ශ්වික නල අපි කියන ලැටරල්ස් කියලා ඒවා දෙකක් භාවිතා වෙලා කරලා තියෙනවා. ඒ භාවිතා කරලා තියෙන මේ ලැටරල් එක එහෙම නැත්නම් පාර්ශ්වික නලයක අඩියක පරතරේ එහෙම නැත්නම් සෙන්ටිමීටර 30ක පරතරේ ජල විසර්ජක හයි කරලා තියෙනවා. ඉතින් මේකේ හයි කරලා තියෙන ජල විසර්ජක ඇත්තටම පැයකට ලීටර් 4ක විසර්ජන ධාරිතාවයක් තියෙන විසර්ජක එහෙම නැත්නම් දෙකක් ඒ කියන්නේ පැයකට ලීටර් 2ක ධාරිතාවයක් තියෙන විසර්ජක භාවිතා කරන්නත් පුළුවන්. නමුත් ලුණු වගාවේ අපේ ගොවි මහත්තුරෝ නිතරම මේ වතුරත් එක්ක දකින්න ප්‍රියතාවයක් දක්වන නිසා ජල විසර්ජක පැට ලීටර් 4ක වගේ ජල විසර්ජක පාවිච්චි කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මේකට ප්‍රමාණවත්. එතකොට මේ ලැටරල්ස් දෙක එහෙම නැත්නම් මේ පාර්ශ්වික නල දෙක අතර පරතරය සෙන්ටිමීටර 40ක් වෙනවා. එතකොට පාත්තියක් ගත්තාම හරි මැදින් තමයි අපි බට දෙක යවලා තියෙන්නේ. හරි මැදින් කියන එකෙන් අදහස් වෙන්නේ මේ නල දෙක අතර පරතරය සෙන්ටිමීටර 40ක් වෙනවා. ඒ කියන්නේ මේ පරතරයේදී පැල 4ක් අපි ස්ථාපිත කරගන්නවා.
එතකොට ඊට අමතරව මේ දෙපැත්තට ඒ කියන්නේ නල දෙපැත්තට පාත්‍ය කෙළවරට යනකම් පැල තුන බැගින් දෙපැත්තෙම ස්ථාපිත කර ගන්නවා. ඒ කියන්නේ ඇත්තරම පේලියක් ගත්තාම පැල 10ක්. එහෙම නැත්නම් ලුණු බල්බ 10ක් තියෙනවා. බිඳු සඳ සම්පාදනය තමයි මම දැන් හොතන්නේ මේ වගාවේ හොතම ක්‍රමය කියලා. මම දැන් සාමාන්‍ය ගිය අවුරුදු වල කරේ හැමදාම මම බීජ නිෂ්පාදනය කරා. බක්කි ක්‍රමයේදී මම බීජ නිෂ්පාදනයට බීජ තෝරගන්නකොට අපි අක්කර කාලෙකින් කිලෝ 1000ක් කර තියා ගන්නවා මව් බල්බ. ඒ මව් බල්බ හැබැයි හරියටම මව් බල්බ තෝරගන්නකොට ඒ කිලෝ 10ම අපිට කිලෝ 300ක් විතර වගේ තමයි තෝරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් මේ අවුරුදු මම අද දැන් මට දැන් වැටහෙනවා මේ බිඳු සඳ සම්පාදනයේ තියෙන මේ මගේ තියෙන වගාවේ මට හිතනවා මේ අක්කර කාලකතර ප්‍රමාණයකින් මට මේ ලොකු ප්‍රමාණයක් කියන්නේ කිලෝ 500ක් මම මෙසරේ අදහස් කරනවා මේ මාස් කණි හදන්න යලට කිලෝ 500ක් හදාන ඉතින් ඉන්නවා එහෙනම් මට වැඩි ප්‍රමාණයක් මේක මව් බල්බ තෝරගන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරියෙත් මග පෙන්වීම හොඳින්ම ලැබෙනවා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය දෙක ඒකාබද්ධ වෙලා 150ට අපි ස්පින්කර් සහ විසුරුම් ජල සම්පාදන කට්ටල ලබා දුන්නා. එතෙන්දී අපි විසුරුම් ජල සම්පාදන කට්ටලේ පාවිච්චි කරනවා බිඳු ජල සම්පාදනත් පාවිච්චි කරනවා. එතෙන්දී විසුරුම් ජල සම්පාදන කට්ටලයට වඩා බිඳු ජල සම්පාදන කට්ටලේ අපි සාමාන්‍යයෙන් දකිනවා අක්කරයකට කිලෝ 16000ක් වගේ අපේ ගොවි මහතුරු ලබාගෙන තියෙනවා. මේ වෙනකොට ඉතින් අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ ගොවි මහත්මයාගේ ආර්ථිකය දියුණු කිරීමත් ඔහුගේ මේ කටයුතු නිසියාකාරව වෙන ගමන්ම රටේ දළදා ජාතික නිෂ්පාදනයට අපි යම් කිසි දෙයක් එකතු කරන්නත් ඒ වගේ දෙයක් තමයි මහවැලි අධිකාරිය විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ලොකු ලුණු වගාවේ නියැලෙන මේ ගොවීන් නවීන තාක්ෂණයෙන් සවි බල ගැන්විලා සූර්ය බල ශක්ති ජල සම්පාදනය යොදාගෙන සූර්ය පැනල් එක පාවිච්චි කරන එකෙන් ඇත්තටම වැඩි වාසියක් ලැබිලා තියෙනවා. ඒකෙන් මට මේ දැන් කන්න දෙකක් විඳන් සත පහක මුදලක් වේදන් වෙලා නැහැ. මොකද මට සූර්ය පැනලෙන් විතරයි මම මේ මගේ වගාවට වතුර පම්ප් කරන්නේ. ඉතින් මම මීට අවුරුදු දෙකකට කලින් ඉඳන් මේක මේ වෙනකොට පාවිච්චි කරා නම් ඇත්තටම මට කන්නකට සාමාන්‍යයෙන් ලාම් තෙල් බැරල් දෙකක් විතර වැය වෙනවා. දැන් අද වෙනකොට මගේ මේ වගාවට ජල සම්පාදනයේ සඳහා කියලා සත පහක මුදලක් වැය කරලා නැහැ. දඹුල්ල දිගම්පතා ප්‍රදේශවල ගොවීන් කිසියම් පිරිසක් දැන් බිඳු ජල සම්පාදන තත්ත්ව යටතේ ලොකු ලුණු වගාව සිදු කිරීම හොඳයි කියන තැනටපත් වෙලා. ජල කන්නේ පවතින ජලය පිරිමසා ගැනීමටත් හොඳ ක්‍රමයක්. ඇත්තටම අපි පහුගිය කාලෙදි වගා කරේ බක්කි ක්‍රමයට. බක්කි ක්‍රමයේදී පළවෙනි කාරණේ තමයි වැඩි ශ්‍රමයක් සහ මුදලක් වියදම් කරන්න ඕන බක්රි දැමීම සඳහා. ඒකෙදී මෙම බිඳු ජල සම්පාදන පද්ධතිය ගත්තොත් ඒක එක පහසුවක් වෙනවා, මේ වියදම් අඩු කරගන්න පුළුවන්. අනික තමයි ජල පාලනය. පිටාර ජල සම්පාදනයේදී අධික ජල ප්‍රමාණයක් ලුණු වගාවට යොදන්න වෙනවා. ඒත් එක්කම සුද්‍ර මුල ජල සම්පාදන ක්‍රම ඔස්සේ සීමිත ජලයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒකත් අපිට පහසුවක් වෙනවා. අනික තමයි පොහොර යෙදීමේදී අධික පොහොර ප්‍රමාණයක් යොදන් වෙනවා බක්කි ක්‍රමයේදී. ඒක ඇත්තටම වර්ෂාවක් ආපු වෙලාවක සෝදාගෙන යන්නත් පුළුවන්. නමුත් මෙම උස්පාති ක්‍රමයේදී පොහොර දිය කරලා යවන හින්දා අපිට ඒකත් පහසුවක් වෙනවා. ඒත් එක්කම වර්ෂාවට වෙන හානිය මේ ක්‍රමයේදී බක්කි ක්‍රමයේදී වතුර එකතු වෙනවා. වර්ෂා වතුර එකතු වෙන හින්දා ගොඩාක් ඇන්ත්‍රැක්නෝස්, දිලීර හානි, බැක්ටීරියාල කුළුවීම් වගේ දේවල් වලට මේ ගොදුරු වෙනවා. මේ ක්‍රමයේදී අධික වර්ෂාවක් ලැබුණත් ඒක කාණු දිගේ වතුර ගසාගෙන යන හින්දා ලොකු හානියක් වගාවට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක අතර වෙනස බැලුවොත් අපිට මේක වඩාත් පහසු ක්‍රමයක් හැටියට යොදා ගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහලු පළම ක්ෂේත්‍ර භෝග පරිසර සංවර්ධන මධ්‍යස්ථානය මගින් හඳුන්වා දීලා තියෙනවා උසස් සස්වනු එකීමේ තාක්ෂණික පැකේජයක්. ඇත්තනම මේක පාදක කරගෙන තියෙන්නේ ලොකු නුනට ජල සම්පාදන ක්‍රම කීපයක් තියෙනවා. එතන එකක් තමයි සුද්‍ර ජල සම්පාදනය.
සුද්‍ර ජල සම්පාදනයේ පාදක කරගත් උසස් සසුන තාක්ෂණික පැකේජීමකින් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 40කට වඩා වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඇත්තනම බිඳුල ජල සම්පාදන පද්ධතියේ යෙදීම වගේම අනිකුත් රෝපණ කටයුතු. ඒ කියන්නේ උස් පාති සකස් කිරීම, කාබනික පොහොර යෙදීම, පරතර පාලනය සහ දිය පොහොර යෙදීම වගේ කට්ටලයේ තුලින් තමයි මේ උසස් අස්වැන්න ලබා ගන්න. මේ උසස් අස්වැන්න තාක්ෂණික පැකේජය ගොවින්වත හඳුනා දී ආරම්භ කරා. ඇත්තනම 2020 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාත්‍යහා පුහුණු අහංසේ මගින් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ ප්‍රතිපාදන මත මේ ලුකුළුණු වගා කරන ප්‍රදේශවල, ඒ කියන්නේ දඹුල්ල, අනුරාධපුරයේ සහ මහවැලි කලාපවල ප්‍රධාන වශයෙන් අක්කර කාලේ ආදර්ශන විදියට මේ ආධාර මත ලබා දීමට හැකියාවක් ලැබුණා. ඒත් එකම කියන්න තියෙන මේ 20 වසර කියන එක කොවිඩ් සමයත් එක්කලා ඉතාම අයහපත් කාලගුණ තත්ත්වයක් තමයි තිබුණේ. ලුකුළුණු වගාවට දැඩි බලපෑම ආවා. ඒත් එක්කම ඉතාම හානිකර රෝගයක් වන ඇන්ත්‍රැක්නෝස් රෝගය නිසා ගොඩාක් හානිකර තත්ත්වයක් ඇති වුණා. නමුත් ඇත්තටම මේ ගොවින්ට අවබෝධ කරගීමේ හැකියාවත් වුණා. මේ ආදර්ශන මගින් ලබා දුන්න ලුකුළුණු පාත්‍රිවල අස්සැන්න සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ අස්සැන්නක් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණා මේ රෝගී තත්ත්වේ මත වුණත්. මොකද මේ පැකේජයේ තියෙන විශේෂ ලක්ෂණ නිසා තමයි මේ උසස් අස්සැන්නක් ලබා ගැනීමට හැකියෝ. ඉතින් හොඳින් නඩත්තු වන වගාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක අස්වැන්න. විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණාංශයේ නිලධාරී මහත්වරුන්ගේ අවුරුදු වසර ගණනාවක අත්දැකීමත් එක්ක ඒ ලබාගත් දැනුම පහුගිය වසරේදී ආදර්ශන මට්ටමින් ඇත්තටම ආදර්ශන පහක් අපි මේ කොට්ටාශයේදී කෘෂිකර්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්ලාගේ සහයෝගයෙන් අපි ආදර්ශන පහක් මේ කොට්ටාශයේ ක්‍රියාත්මක කරා. ඒ ආදර්ශන පහේ ප්‍රතිඵල ඇත්තටම ඒ කන්නේ අවසානයේදී අපි ගොවි මහතුරුන් සහ නිලධාරීන් අතරට මේක ව්‍යාප්ත කරන්න අපට හැකියාව ලැබුණා. ඒකේ ඇත්තටම ප්‍රතිඵලයක් විදිහට මේ වර්ෂයේ වෙනකොට මේ කන්නේදී ගොවි මහතුරුන් විශාල ප්‍රමාණයක් මේ සඳහා යොමු වීම ඉඩකඩක් අපිට දක්න ලැබුණා. විශේෂයෙන් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය නිලධාරීන්ටත් මේ අපි මේ ප්‍රතිඵල දැනුවත් කරන්න පසු එතුමාලා මේ සම්බන්ධ වෙලා ඒ හරහා අනුග්‍රහය ලබාගෙන මේ කොට්ටාෂයේ ගොවි මහතුන් 50 දෙනෙකුට අක්කර කාලවැගින් මෙවැනි පද්ධති 50ක් අපිට මේ වර්ෂයේදී ලබා දීමට හැකියාව ලැබුණා. ඒ වගේම මම හිතන්නේ මේ සම්බන්ධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබාගෙන ඉදිරියේදී අක්කර කාල සහ භාග පද්ධතිත් විශාල ප්‍රමාණයක් මේ අපේ කොට්ටාෂයේ ගොවි මහතුන් අතර බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා මම හිතන්නේ අනික් ගොවි මහතුන්ටත් මම මතක් කරන්නේ මේ සම්බන්ධ මේ තාක්ෂණය ඔබතුමාලා ලබාගෙන මේ සඳහා යොමු වෙලා ඔබගේ වගාවේ අස්වැන්න සහ ආදායම වැඩි කර හොඳ තමන්ගේ ආර්ථික මට්ටම සවිමත් කරගන්න දායක වෙන්න කියලා මතක් කරනවා. නවීන තාක්ෂණික කබඩා පාසුකම් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් ගොවීන් අතටපත් වෙලා ඉදිරි කන්නවලදී වගාවට අවශ්‍ය ලුණු බල්බ මේ තුල ගබඩා වෙනවා. රටේ අවශ්‍යතාවය සඳහා මේ සකස් වන ලුණු අස්වැන්න ගුණාත්මයෙන් නිහල ලොකු ලුණු අස්වැන්නක් වූදාට අපි ලොකු ලුණු වලින් ස්වයංපෝෂිත වනු ඇති. අප හඹා යා යුත්තේ ඒ ඉලක්කය සපුරා ගැනීමටයි.